ලංකාව රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් උතුරත් දකුණත් විශාල ගිනි ගොඩකට අද දැමමින් තිබෙනවා. ජනතා අරගලයට වර්ෂයක් පිරුණාට පස්සේ ඒ අරගලයේ අභිලාෂ ඉදිරියට ජයග්‍රහණය කරනවා වෙනුවට ජනතාවගේ අරමුණු අභිලාෂයන් එක්ක ඊළඟ පාලන තන්ත්‍රයන් පරිකල්පනය කරනවා වෙනුවට රනිල් රාජපක්ෂ ආණ්ඩුව එහි අනිත් පැත්ත අරගලයේස අරගල නියෝජනය කරන ජනතාව මුළුමනින්ම මර්ධනය කරලා කලින් තිබුණාට වඩා බීසුණු රටක් නිර්මාණය කරමින් ඉන්නවා. දැන් මේ වෙලාවේ අපි කතා කරන අපිට දකුණේ මේ සිද්ධ වෙන රාජ්‍ය ත්‍රස්තවාදය අපි දන්නවා. දැන් ඒටි එක නමින් එන මේ ත්‍රස්තවාදී විරෝධී පනත නමින් එන ත්‍රස්ත පනත, මේක ත්‍රස්තවාදී පනතක්. මේ පනත ගෙනල්ලා බලනවා රනිල් රාජපක්ෂ අර මුසෝලිනි හිට්ලර් හිටපු ඒ යුගයටත් වඩා ඉතාම අමානුෂික දැඩි මර්ධනයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මතට පතිත කරන. මිනිසුගේ භාෂණයේ මූලික මානව අයිතිය අමුවේ කෙලසා දමන්න තමයි රනිල් රාජපක්ෂ උත්සාහ කරන්නේ මේ පැත්තේ. ඒකම අපි දැක්කම ඊයේ පෙරේදා ඉතාම විහිළු සහගත විදියට මේ ජනතාව කිච කරන මේ ජනතාව පල්ලෙහාට අදලා දාන ආකාරයේ මෙවැනි ප්‍රතිපත්ති මුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන එක ගැන මං හිතන්නේ ලංකාව රටක් විදියට ලැජ්ජ වෙන්න ඕයි. ඒ තමයි ගෝල්පේස් ගාලු මෝදර ජනතාවගේ සියලු අයිතිවාසිකම් වලට විවර වෙලා තිබුණු මේ රටේ ඓතිහාසික ජනතා ප්‍රජාතන්ත්‍රවාදී හඬක් මුළු ලෝකෙට ගෙනාවු භූමිය ගෝල්පේස් අරගලයේ ඇතුළු ජන අරගලයට හදවත වදු වුණු ගෝල්පේස් පිටිය මේක අදයි විතරක් නෙමෙයි ලංකාවේ නිදහස ඉඳලම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් වාමාංශික ඉතිහාසය ඇතුලේ ජනතා හඬවල් ඇතුලේ මේ සියල්ලම භූමිය උනේ ගෝල්පේස් භූමිය ගාලු මෝදර භූමිය ජනතාව පෙරල ගැසුණු ජනතාව රොද මැදුණු ජනතාවගේ අයිතිවාසිකම් වෙන හඬ නැගපු මේ මහා භූමිය මේ ජනතාවගේ භූමිය අද ජනතාවට අහිමි කරලා තියෙනවා බයිලා කියමින් විකාර කතාවක් හදමින් ජනතාවට පහසුවෙන් නිදහසේ විනෝදෙන් ජීවත් වෙන්න තියෙන හැසිරෙන්න ඕන විදියට ආගමික කටයුතු වලට විතරක් ඉඩ දීලා අනිපතෙන් දේශපාලන සහ අනිකුත් සංගීත කටයුතු සංගීත වැඩසටහන් සහ අනිකුත් කලාත්මක වැඩසටහන් මේ සියල්ලට ගෝල්පෙස් කලාපේ තහනම් කරලා තියෙනවා. අපි දන්නවා ආගම කියන්නේ ජනතාවගේ අයිතියක්. ඒක ආගම අදහන අයට අදහන්න පුළුවන්, ඒ ආගම අදහන්න නැති අයට අදහන්න නැතු වෙන්න පුළුවන්. ඒක ආගම කියන්නේ ඕන කෙනෙකුට ඔවුන්ගේ තියෙන අයිතිය. නමුත් මේ රටේ රාජපක්ෂ ආණ්ඩුවත් මේ රනිල් ආණ්ඩුවත් දිගින් දිගටම සිදු කරමින් ඉන්නේ ආගම කියන මේ යාන්ත්‍රයේ අරගෙන මේක හරහා හමන්ගේ කුපාඩි වැඩ ටික දිගින් දිගටම කරගන්න. අපි කියනවා ගෝල්පේස් භූමිය උඹලා ඔය ජනතාවට සංගවණ එකම තමයි උඹලා කරන දේශපාලනේ. ඒ නිසා දේශපාලනේ කියන්නේ මේ හංගපු දෙයක් නෙමෙයි. උඹලා ජනතාවගේ දේශපාලනයට බයයි. උඹලගේ දේවල් ටික ගෝල්පේස් සමට කරගන්න උඹලගේ අවශ්‍ය වෙන ඒ ජාලය, චෞර්‍ය ජාලය එයාවට තියාගන්න උඹලා මේ හදන උසහාය. මම හිතනවා මේවා විහිළු සාගත දේවල්. ජනතාව මේවට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ විහිළු මේ ජනතාවට දෙන ත්‍රස්ත බයජනක විහිළු මම හිතනවා ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ වර්ගයේ ඒ කල්ලියට පුළුවන් වුණාට ජනතා බලය ඔయిత වඩා කෙරුමෝ මේ රටේ පාලනයෙන් එලවලා දැම්මා. ඒකත් මතක තියාගෙන අපි කියලා කියනවා. අවසාන වශයෙන් මගේ කතාවේ මූලික ප්‍රවේශය මම යොමු කරන්න කැමති වෙන්නේ මේ හකුලට මේ භීෂණය ගේනකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුව අර රාජපක්ෂ ආණ්ඩුව කලින් කරපු එකේම ඊළඟ දිගුව දැන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඒ නිජ භූමිය මතට කරමින් තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ පෙනී ඉන්නවා කාලෙන් කාලට දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන, නැත්නම් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් වලට මොනවා හරි මට්ටමින් සංවේදී පාලකයෙක් කියලා විටින් විට පෙන්නමින් ඉන්නවා. හැබැයි ඉතිහාසයේ පුරාම අපි දන්නවා මේ රටේ 70 දශකයෙන් පස්සේ මේ රටේ ගිනි ගොඩක් හදපු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රධාන හෙංචයියෙක් තමයි රනිල් වික්‍රමසිංහ. යාපනයේ පුස්තකාලයේ ගිනි දැබීමේ අතුලේ ඒකම දිස්ත්‍රික්ක සභාවත් එක්ක ඇති කරපු ඒ 79 80 81 83 ඒ අතු කරපු හිමල ජනඝාතන හිමල දේපල කඩාබිද දැබීම ගිනි දැබීම මේ සියල්ල පිටිපස්සින් රනිල් වික්‍රමසිංහ. නමුත් 2000 දශකයේ අගභාගයේ 1990 දශකයේ අගභාගයේ විතර ඔහු හොරෝගත බැටළුවමක් හෙමළ ජනතාවගේ දේශපාලන අයිති වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. හැබැයි ඔහු ඒක දිගටම කළේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලට වඩා ජාතිවාදී ඉතිහාසයක් සහිත කෙනෙක්. ඔහු දිගින් දිගටම කළේ ඔහුට අවශ්‍ය වෙලාවේදී සිංහල ජාතිවාදය පාවිච්චි කරලා හෙමළ ජනතාවගේ අයිතිය කොල්ලකාපු එක විනාශ කරපු එක. ඒක හරියට අරගලයේ පාවිච්චි කරලා
අවශ්‍ය වෙලාවට අරගලයෙන් බලයට ආවා වගේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් අරගල වලින් අවශ්‍ය වෙලාවට යවච ජීවිතය දාලා අදිත්තලාවට දෙමළ අයිතිවාසිකම් අමානුෂික විදියට මර්ධනය කරන කෙනෙක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂලායි අතර උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සලකු ජන වර්ගවල ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සංවේදී බවක් නැ දෙකම එකම බබාලා. ඒ නිසා අපි දකිනවා නැත වෙනකොට කෝටාබේලගේ ඉඳලා පටන් ගත්ත ඒ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම සිංහලකරණය කිරීමේ ඊළඟ පිබුරුපත් ආරම්භ වීම තිබෙනවා. අපි මතක් කරනවා මේ රටේ විශාල ජනඝාතක යුද්ධයක් ඇති වුණා. මේ ජනඝාතක යුද්ධය අවුරුදු 40කට වඩා ඇදිලා ගියා. ඒක අහසින් ආවේ නැහැ. ඒකට විශාල ඉතිහාසයක් තියෙනවා. මේ රටේ 2000න් පස්සේ යටත් විතර රාජ්‍ය කොටරගන්න ගිය ගමනදී ඒක තනිකර හැදුවේ සිංහල බෞද්ධ වාර්ගික ජාතිවාදයේ මත. ඒ ප්‍රධාන දෙය තමයි උතුරු නැගෙනහිර සිංහල ආධිපත්‍යයට යටත් කිරීම. අපි දන්නවා ගල්ඔය ඒකම මහවැලිය ඊට පස්සේ 80 දශකයේ මේ සියල්ල ඒකම වැලියෝය මේ සියලුම ත්‍රිකුණාමලයේ ඇතිවෙච්ච ජනාවාසකරණයන් මේ ඉතිහාසය හදාරනකොට මෙතන ජනතාව දන්නවා මේ ජනාවාසකරණේ සාමාන්‍ය සිංහල දුප්පත් දුගී ජනතාවගේ ඒ ජීවනෝපාධිත කෘෂිකාර්මික ජීවිතය කියන එයට මුවා වෙලා සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර වෛරය ඇති කරමින් ඉඩම් කොල්ලය පිළිබඳ හැඟීම ඇති කරමින් උතුරු නැගෙනහිර බිහිසුණු යටත් විජිතකරණයක් අපි කියනවා ඒක උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජාතිවාදයේ විසින් සිංහල බෞද්ධ හැඟීම නෙමෙයි සිංහල බෞද්ධ ජාතිවාදයේ විසින් යටත් විජිතකරණයකට ලක් කරන ව්‍යාපෘතිය දීර්ඝව සිද්ධ වෙනවා. අද මේ රනිල් වික්‍රමසිංහගේ මේ ඊඩියා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවායි කියන මොහුගේ තම යටි කූට්ටු ක්‍රීඩාවක් විදියට නැවත ආර රාජපක්ෂ ව්‍යාපෘතියම ඊටත් වඩා සක්‍රීයව දියත් කර බිකින්නවා. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ සහ වනජීව දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනත් මේකට ඇඳගෙන මේ කුප්‍රකට ක්‍රියාවලිය සිදු කරමින් ඉන්නවා. ඒක තියෙන ප්‍රධානම මේ කොල්ලයට විරුද්ධව ඒක මඩිපැත්තේ පුරාවිද්‍යාව යොදාගෙන මේ දෙමළ ජනතාවගේ උරුමය ජාතික සාගමික උරුමය කොල්ලකමින් තිබෙනවා. ඒකම දෙමළ ජනතාවගේ තියෙන භූමියේ සහ ජනාවාස අයිතිය ඒකත් ක්‍රමයෙන් ක්‍රමයෙන් මාරු කරමින් ඉන්නවා. ඒකල ජනතා නියෝජනයේට දෙමළ ජනතාවට තියෙන නියෝජනයේ ඉඩ ඉතාම කුමන්ත්‍රණකාරීව සිංහල ජනපදකරණයට යටත් කරමින් මේක මංකොල්ල කලමින් ඉන්නවා. කෙනෙක් අහන්න පුළුවන් උතුරේ හකුලේ දෙමළ ජනතාවට ආගමික ස්ථාන ඉදිකරන්න අයිතිය තියෙනවා නේද? උතුරේ සිංහල බෞද්ධ ආගමික ස්ථාන ඉදිකරන්න අයිතිය නැද්ද කියලා. අපි කියනවා ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන් මේ රටේ ජනවාර්ගික බෙදීම් වල ඉතිහාසය පිළිබඳ අවබෝධයක් නැතුව ඒ සිංහල දෙමළ ජනවාර්ගික බෙදීමේ ඉතිහාසය ඉතාම කුප්‍රකට විදියට හංගන්න උත්සාහ කරනවා නම් ඒ කතාව කියන්න පුළුවන්. දෙමළ ජනතාවට දකුණේ වගේම දකුණේ සිංහල ජනතාවට උතුරේ ජීවත් වීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක්. නමුත් දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජබිම උන් කාලය අත්‍යස භාවිත කරපේ භූමියට මේ කරන ආක්‍රමණය සිංහල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමක් නෙමෙයි. එය සරත් වීරසේකරලා වගේ උග්‍ර උම්මත්තක ජාතිවාදීන්ගේ කාලය අත්‍යස කරන්න හදපු ඒ මෙහි උදෙම කටයුත්තක්. එහි කාරණා කීපයක් සිදු වෙමින් තියෙන එකත් අපි දන්නවා. දැන් වෙනකොට ත්‍රිකුණාමලයේ විශේෂයෙන්ම ඒ අති කරමින් තිබෙන ඒ ජනපදකරණය ඒකම මුලතිව්වල කුරුන්තුර් වලේ ප්‍රදේශය ඒ ප්‍රදේශයේ තිබුණු හිමල ජනතාවගේ පූජා ස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් ඒතර බෞද්ධ ආගමික ස්ථානයක් ඉදිකරන්න යනවා අධිකරණ නියෝගයට එරෙහිව. මහ අධිකරණ විසින් නියෝගයක් දීලා තියෙනවා මේ පුරාවිද්‍යාව නමින් සිදුවන මේ කටයුතු නවත්තන්න කියන එක නියෝග දීලා තියද්දී ඒකට විරුද්ධව ගිහිල්ලා භික්ෂූන් සහ ඉතුරු කල්ලි කණ්ඩායම් යොදවමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යොදවමින් ඒ බෞද්ධ ස්ථාන විශේෂම අධිකරණය කිව්වේ ඒ බෞද්ධ ඉදිකිරීම නවත්තන්න කියලා. ඒ ගැසට් පත්‍රය ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් පත්‍රයක් ගහලා ඒ හුරුන්දුර් මලේ ඒ ප්‍රදේශය අත්කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලා මේ වන විට උතුරේ මා හඬක් නැගෙමින් තිබෙනවා. මුල් ජනතාවගේ අයිතිය මත ඒකම සංඥාවල තියෙන උනුදී උල්පත් මේවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් සිංහලකරණය වෙලා තියෙනවා. පුරාවිද්‍යාව සිංහල දෙමළ මුස්ලිම් ඕකට කොටම අයිති. ඒ හැමෝගෙම
පුරාවිද්‍යායිතින්ට අයිති දනක් දැන් මේක මේ සිංහල බෞද්ධ ජාතිවාදීන් විසින් අත්තරගෙන තමන්ගේ අර උම්මත්තක ජාතිවාදයට මේ ආයතන දැන් යොදා ගනිමින් තියෙනවා ඒ නිසා තමයි කන්‍යාවල උන්දිය උල්පත්තියල ඒ ප්‍රදේශයත් හින්දුන්ගේ වන්දනාවට අයිති ප්‍රදේශයක් ඒවත් දැන් බෞද්ධ ඉදිකිරීම ඇති කරමින් තිබෙනවා ඒක නවත්තන්න කියලා දැන් ජනතාව ඉල්ලනවා ඒකම හෙඩුක්කුලාරි කන්දේ කියන ලිංගේශ්වර කෝවිලට හානි කළා තියෙනවා ඒකම ලිංගේශ්වර ප්‍රතිමාව ගලවලා කැලෑවට විසි කරලා තියෙනවා ඒකම ස්ථාන තිබු ගණදේවි අම්මන් සහ බහිරව කියන ඒ ප්‍රතිමා තුනම අතුරුදහන් කළා තියෙනවා කෝවිලේ පාලන අධිකාරිය ඒකට විරුද්ධව හැනුවත් කළා තියෙනවා අදාළ ස්ථානයේ සම්බන්ධයෙන් තවම හැදියක් තිබක් නැහැ හිමල ජනතාවේ සම්බන්ධයෙන් හඬ නගමින් ඉන්නවා ඒකම මේ හිමල නිජබිමේ පුරාවස්තු සහ උරුමයන් වෙනස් කරගෙන වාර්ගික ආගමික සංහිඳියාවට බාධා කරගෙන එන මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මේවා යොදාගෙන කරන මේ ආක්‍රමණශීලී මැදිහත් වීම පහම නවත්තන්න ඒකම හඩගලපුවේ හයිලත්තු මඩු කියන රුණ භූමියේ ඒක සිංහල ජනතාවට කවිදණ්ඩ කියලා අත්පත් කර දීලා එතනත් ආක්‍රමණය දැන් සිදු වෙමින් තියෙනවා පාරම්පරික තුන භූමිය ඒක ජීවිකාව කරගෙන හිටපුගේ ජනතාවගෙන් ගලවලා ඒ දෙමළ කිරිගොවීන් කාලයක් තිස්සේ ඒ ගවයන්ට හනකොළ හපයන්න යවස දෙයට තිබුණු ස්ථානය දැන් ගෝඨාභය රාජපක්ෂ කලින්ම ඒක අර කියන හලාවාසකරණයට කුමන්ත්‍රණකාරීව යොදාගෙන තිබුණා දැන් මේකම ඉදිරියට අරගෙන ඉන්නවා ඒ නිසා අපි කියනවා අන්තිමට මෙන්න මේ එක පැත්තක දකුණ රාජ්‍ය ත්‍රස්තවාදය විවිධ ක්‍රමවලින් දියත් කරමින් තිබෙද්දී දැන් උතුරු ජනතාව මතත් මේක දකුණට සංගවලා දකුණේ ජනතාවට ඇස්වලට වැලි ගහලා රනිල් රාජපක්ෂ ආණ්ඩුව උතුරු මතත් ආක්‍රමණය ජාතිවාදය වපුරන්න අලුතෙන් පටන් අරන් ඉන්නවා රාජපක්ෂලාගේ ඒ කොන්ත්‍රාත්තුව මීළඟ අදියර ඒ නිසා අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ රනිල් රාජපක්ෂ කියන්නේ දෙකක් නෙමෙයි මොවුන් දන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය මොවුන් දන්නේ ජාතිවාදය මොවුන් දන්නේ ආගම්වාදය මොවුන් දන්නේ වර්ගවාදය මේ සියල්ලෙන් තමයි ඔවුන්ගේ දේශපාලන බලය ඔවුන් පවත්වා ගන්නෙ ඒ නිසා ජනතාවට මේ වසර ඉතාම තීරණාත්මක වසරක් මේ පිස්සු කෙලින මේ හෝල්පේස් වහලා දාමින් හලතාවගේ නිදහසට බාධා කරමින් ඒකම ත්‍රස්තවාදී පනත් ගෙනමින් මේ අමු අමුය කරන මේ විනාශය ත්‍රස්තවාදය මං කොල්ලේට එරෙහිව මේ වසර ජනතාව ඉදිරියට එන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය යලි උරගා බැලෙන ඉතාම දීප්තිමත් වසරක් වෙනවා ඒක විය යුතුයි කියන මේ මතක් කිරීම කරමින් මන්ඩියට වෙනවා।